नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धावंत पिंगतुनी अद दवसेहिदी उभयम दिनाटम अपि करण कियन कटयुतु वलदी अपि हेम देयक्म करन्ने यम देयक् बलापोरोत्तु वेन ते वगे अपि करण आगमिक शासनिक वेड कटयुतु वलदी අපි බලාපොරොත්තු වුණත් නැතත් අපිට ලැබෙන ප්‍රයෝජනයක් තියෙනවා. ඒ අතරත නිතරම අපි කරන උතුම් පින්කමක් තමයි මල් පූජා කරන එක. අද මේ අනුශාසනෙන් ධම්මචින්තාවෙන් ඔබට මා පැහැදිලි කරලා දෙන්නේ මල් පූජා කිරීමෙන් අපිට ලැබෙන ආනිසංස මොනවද කියන කාරණය. යම් කිසි කෙනෙක් පින්වතුනි බුදුරජාණන් වහන්සේට සදෙහසිතින් යුක්තව මල් පූජා කරනවා නම් පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මුක්ඛං පුප්පම් මිලා යාති යථායි ධම්මේ කායෝ තථා යාති විනාශ භාවං කියන ගාතාව කියලා අපි බුදුහාමුදුරුවන්ට මල් පූජා කරනවා. එතකොට මේ මල් පූජා කරලා මම මේ මලින් බුදුරජාණන් වහන්සේ පූජා කරනවා. ඒ පිනෙන් මට නිවන ලැබීවා කියලා සිත ප්‍රාර්ථනාවන් ඇති කර ගන්නට උනි ගාතාව කියලා. යම්සේ මේ මල මෙලෙවෙයිද එලෙසින්ම මාගේ කයද විනාශ වී යන්නේය කියන අදහස සිතවිල්ල ඇති කරගෙන බුදුහාමුදුරුවන්ට ඒ මල් පූජා කරන්නට ඕන. යම් කෙනෙක් එහෙම මල් පූජා කරනවා නම් එයාට ලැබෙන ආනිසංස පින්වතුනි හයක් තිබෙනවා. මොනවද ආනිසංස? යම් කෙනෙක් බුදුන්ට මල් පූජා කරනවා නම් ඒ කෙනා දෙවියන් මිනිසුන් අතර ඉපදුන විට තමන්ට හැම දිනාගේම ප්‍රියතාවය ඇති වෙනවා. එතකොට මල් පූජා කිරීමේ පළවෙනි ආනිසංස එහෙමනම් දෙවියන් මිනිසුන් අතර ඉපදුනාට පස්සේ ඒ පුද්ගලයාව හැම දිනාගේම ප්‍රශංසාවට ප්‍රියතාවයට පත් වෙනවා. එවගේම යම් කෙනෙක් මල් පූජා කරනවා නම් බුදුහාමුදුරුවන්ට එයාට ලැබෙන ඊළඟ ආනිසංසය තමයි දෙවෙනි ආනිසංසය තමන්ගේ වචන බොහෝ ප්‍රියභාවයෙන් අන් අය පිළිගන්න කෙනෙක් බවට පත් වෙනවා. උපදින ආත්මවලදී එයා කතා කරන වචන හැම දිනාම බොහොම ප්‍රිය කරනවා. ඒ කෙනාගේ වචන හැම කෙනෙක්ම පිළිගන්නවා. ඒවගේම බුදුන්ට යමෙක් මල් පූජා කරනවා නම් ඒ කෙනාට ලැබෙන තුන්වෙනි ආනිසංසය තමන්ගේ සිත එකඟ කරගන්නට හැකියාව ලැබෙනවා. බුදුහාමුදුරුවන්ට යම් කෙනෙක් මල් පූජා කරනකොට ඒ පූජා කරන පුද්ගලයාට පුළුවන් සිත එකඟ කරගන්න. ඊළඟට මල් පූජා කරනවා නම් බුදුහාමුදුරුවන්ට යම් කෙනෙක් එයාට ඊළඟ ආත්මයේදී පුළුවන් බලගතු ප්‍රඥාව ඇති විදසුන් නුවණ ලබන්න පුළුවන්. බලගතු ප්‍රඥාව තියෙන විදසුන් නුවණ ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේමයි පින්වතුනි ඒ පුද්ගලයාට මල් පූජා කරන පුද්ගලයාට ලැබෙන අනික් ආනිසංසය නොඑක ආකාරයේ ලෙඩ රෝග වලින් වැළකීලා බක්කුල මහරහතන් වහන්සේට මෙන් නිරෝගී ජීවිත ලැබෙනවා. උපදින හැම ආත්මයකම ලෙඩ රෝග වලින් තොරව බක්කුල මහරහතන් වහන්සේ වැනි නිරෝගී ජීවිත ලබන්නට පුළුවන් ශක්තිය තියෙනවා මල් පූජා කිරීම තුලින්. ඒ වාගේම මල් පූජා කරන කෙනෙකුට ලැබෙන අනික් ආනිසංසය හයවෙනි ආනිසංසය ප්‍රාර්ථනා පරිදි නිවන් අවබෝධ කරගන්නට ශක්තිය ලැබෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ශක්තිය ලැබෙනවා. එහෙමනම් පින්වතුනි බුදුහාමුදුරුවන්ට සිත එකඟ කරගෙන මල් පූජා කිරීම තුලින් අවබෝධයෙන් මල් පූජා කිරීම තුලින් මෙන්න මේ ආනිසංස ඒ පුද්ගලයාට ලබන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් ඔය ඇත්තුණු ජීවිතේ හැමදාම අවබෝධ කරගන්නට අපි බුදුහාමුදුරුවන්ට ගරු කරනවා. බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ දුන් දෙහත් ගිලම්පස නිරන්තරව පූජා කරනවා.
ඒ අතරත අපි අවබෝධයෙන් යුක්තව මල් පූජා කරාට පස්සේ අපිට මේ ආනිසංස පින්වතුනි අපි බලාපොරොත්තු වුණත් නැතත් මේ ආනිසංස ලැබෙනවා එමනම් හැම දිනාටම අද දවසේදී මා මේ පැහැදිලි කරලා දෙන්නේ මල් පූජා කිරීම තුලින් ඒ පුද්ගලයාට ලැබෙන ආනිසංස කිහිපයක් එමනම් හැම දිනාම බුදුහාමුදුරුවන්ට ගරු කරන බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන කෙනෙක් බවට පත් වෙන්න අවබෝධයෙන් යුක්තව බුදුන්ට මල් පූජා කරන කෙනෙක් බවට පත් වෙන්න හිතේ අදිෂ්ඨානය ඇති කර ගන්නට හැම දිනාටම උතුම් ධර්මාවබෝධය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි.